පවස්ථා කරනාවක් විතර බයිසිකල් ඇවිත් කියලා නවත්තගෙන මේ ත්‍රිනාගමේ දා බලාගෙන ඉඳලා තියෙන පල්ලමේ සෙල්ලම් කරන විදිය බලාගෙන ඉඳලා තියෙනවා. හරියටම අවුරුදු 30කට විතර පස්සේ මම මේ ක්‍රීඩාංගණයේම ආරාධිතෙක් විදියට ඉන්න ලැබිච්ච එක දෛවී එක්තරා අමුතු සම්නිස්ථානයක් කියලා මම විශ්වාස කරනවා. ක්‍රීඩාංගණය දිහා දැක්කාම මට තේරුණා දෙයක් තිබුණා. මේ විද්‍යාලය ඇත්තටම ජාතික පාසලක් වන්නට සුදුසුකම් තියෙන පාසලක්. ජාතික පාසලක තියෙන උන සුදුසුකම් මෙකින් එක සම්පූර්ණ කරන පාසලක්. මේ පාසල ඇතුලේ තවත් ජාතික පාසලක කීර්තියට නම්බුවට ගෞරවයට අපේකමට මම විශ්වාස කරනවා ක්‍රීඩාභාරයේ ලොකු බැම්මක් එකතු කරනවා කියලා. සමහර ක්‍රීඩකයෝ දැක්කා ජාතික මට්ටම ජාත්‍යන්තර මට්ටම පහු කරන්න පුළුවන් හයිය තියෙන ඒ උනන්දු තියෙන ක්‍රීඩකයෝ ක්‍රීඩාවක ක්‍රීඩාංගණයල දැක්කා. සමහරුගේ දක්ෂතාවය වගේම සමහරුගේ තිබුණු ඉදිරිපත් වීමක් දැක්කා. පටේවිලාම තත්පුරික රජවරුතුමා 1960 දශකයේ කියන්නේ ලෝකීය මහා හරි අමුතු කාලයක්. දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා හිට්ලර් මැරිලා ලෝක රටවල් ගණනාවක් කඩාවැටිච්ච කාලයක් තමයි 1960 දශකය කියලා කියන්නේ. 1964 අවුරුද්දේ 15 ඔලිම්පික් උළෙල පැවැත්වෙනවා ජපානයේ. ජපානයේ පැවැත්වුණා. අපේ රටේ නියෝජනය කරගෙන ක්‍රීඩකයන් 7 දෙනෙක් සහභාගී වුණා මේ ඔලිම්පික් තරගාවලිය සඳහා. එක තරගයක් තිබුණා මීටර 10,000 තරගයේ. අද මේ ක්‍රීඩාංගණයේ තියෙන මීටර 201 ක්‍රීඩා පතයක්. ඒ ඔලිම්පික් ක්‍රීඩාවල සංවිධානය කරේ මීටර 400ක වටක් ප්‍රමාණය රෝමක දාන පතයක. ලංකාව නියෝජනය කරමින් කේ කරුණානන්ද කියන ක්‍රීඩකයා මේ තරගයට සහභාගී වුණා. රටවල් ගණනාවක ක්‍රීඩකයෝ රවුම් 25ක් දුවන උනේ මීටර 10,000 ඉවර වෙන්න තරගය ආරම්භ කළා. පොකුර පිටින් ඉස්සරහට යද්දී එකින් එක ගැලවිලා ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉදිරියට. රවුම් 10 ඉවර වෙනකොට වටක් ප්‍රමාණ 10 ඉවර වෙනකොට අපේ රට නියෝජනය කරපු කරුණානන්ද හරියටම මීටර 400ක් පිටපසින්. ඒ කියන්නේ එක රවුමක් පිටපසින් තමයි තරගය හිටියේ. අනිත් ක්‍රීඩක රවුමක් ඉදිරියෙන් ගමන් කරනවා. වට 15ක් විතර යනකොට කරුණානන්ද පාල් හරියටම වට 15 වෙනකොට කරුණානන්ද මීටර 400 වට ප්‍රමාණ දෙකක් පිටිපස්සේ හිටියා. රවුම් 25 ඉවර වෙනකොට මීටර 8000ක් ඉවරයි. අන්තිම රවුම් 3 යනකොට රටවල් 3ක ක්‍රීඩකයෝ 3 දෙනෙක් පොකුරෙන් මිදිලා ඉදිරියට ආවා. ඇමරිකාව නියෝජනය කරපු වේල්ස් ක්‍රීඩකයා ඒ වගේම ජපානයේ නියෝජනය කරපු ක්‍රීඩකයා ඒ වගේම තවත් එක රටක් නියෝජනය කරපු ක්‍රීඩකයෝ 3 දෙනා තරගයේ පළවෙනි අදියරේට එමින් අන්තිම අදියරේ සංඥාව නාද වුණා. අන්තිම අදියරේ සංඥාව නාද වෙනකොට අපේ කරුණානන්ද හිටියේ හරියටම රවුම් 4ක් පිටිපස්සේ. මීටර දෙකක් ගියොත් මීටර 1600ක් පිටිපස්සේ තමයි කරුණානන්ද හිටියේ අන්තිම රවුම තියෙන තරගය. තරගය ක්‍රියාත්මක වුණා. අන්තිම රවුමේ පළවෙනි වුණේ ඇමරිකානු ක්‍රීඩකයා. තරගය ඉවරුණා. අපේ ක්‍රීඩකයා අවසන් කරන තැන පහු කරලා තමන්ගේ අවසන් වට 4 නිම කරන්න පළවෙනි රවුම ආරම්භ කළා. පළවෙනි රවුම තරගය අවසන්. නිලධාරි මණ්ඩලයේ ඉන්න තරගය ඉස්සලා සූදානම් වෙන සූදානම් වන මොහොත. කරුණානන්ද තමන්ගේ වටලෙ ඉදිරිපත් කරන 4 වෙනි වටේ පළවෙනි රවුම පටන් ගත්තා. ක්‍රීඩාංගණය පුරා 60,000ක් ක්‍රීඩාවලි බලාගෙන සිටියේ ජපාන ක්‍රීඩාංගණය. පළවෙනි රවුම පටන් ගන්නකොට කරුණානන්දට සමහර හූ කියන්න ගත්තා. සමහර වෙලාවට තනින් තන හූ හඬනවා. තනින් තන හිනාවට යනවා. කරුණානන්ද තමන්ගේ ධෛර්යය ඒ විදියටම අරගෙන 21 වෙනි 22 වෙනි රවුම ඉවර කළා. තරග තව වට 3යි තියෙන්නේ. 23 වෙනි වටේ පටන් ගන්නකොට හිනා හඬ අඩු වෙලා ක්‍රීඩාංගණයේ තනින් තන අපුඩි හඬක් ආවා. කරුණානන්ද 24 වෙනි රවුමත් ඉවර කළා. අන්තිම රවුම වෙලාවේ හිනා හඬ අතරින් මිනිස්සු බොහෝ දෙනෙක් නැගිටලා 60,000 ක්‍රීඩාලෝලින් නැගිටලා කරුණානන්දට අපුඩි ගහන්න ගත්තා. කරුණානන්ද මීටර් 100 දුවන වේගයෙන් තමන්ගේ අන්තිම රවුම ඉවර කළා. තරග වට 25ම අවසන් කළා. ලෝක ඉතිහාසයේ හරි අමුතු දෙයක් සිද්ධ වුණා නේද? හැමදාම ලෝකයේ සිද්ධ වුණේ ඔලිම්පික් තරගයකදී ජයග්‍රහකේ ක්‍රම සම්මාන පුදන එක ලෝකයට යන එක තමයි සිද්ධ වුණේ. හැබැයි එදා කරුණානන්ද ගැන මුළු ලෝකෙම කතා කළා ධෛර්යවන්ත ක්‍රීඩකයා කියලා. ජපාන මිනිස්සු කරුණානන්ද එළියට එනකොට වට කරගත්තා. මාධ්‍යවේදියෝ ක්‍රීඩා පිටේ බැස නැතු මාධ්‍යවේදියෝ ලෝක පුරා හිටිය මාධ්‍යවේදියෝ කරුණානන්ද වට කරගෙන ඇහුවා
ජයග්‍රහණය හම්බුවෙන්නේ නෑ කියලා දැන දැන ඇයි ඉතුරු රෝම හතරක් දිව්වේ කියලා. කරුණානන්ද උත්තර දෙනවා, මම ශ්‍රී ලාංකිකයෙක්. මට උමනාව තිබ්බේ තරංගයට ඉදිරිපත් වෙන සහ රට නියෝජනය කරන්න. මම රට නියෝජනය කළා, තරංගයට ඉදිරිපත් වුණා. මට උමනාව තිබ්බා ලංකාවෙන් ආවේ 7 දෙනෙක්. ඒ 7 දෙනාගෙන් තරංගයට ඉදිරිපත් වෙච්ච මාව තරංගය අවසන් කරන්න උමනාව තිබ්බා. ඒ වෙනුවෙන් මම තරඟ කළා කියලා. ඔලිම්පික් ඉතිහාසයේ ඔලිම්පික් ආරම්භ වෙනුවෙන් ඇත්තටම තරඟ වැදින ක්‍රීඩකයෙක් ඉදා ලංකාවට බිහිවුණා. කරුණානන්දගේ අන්තිම වටේ යනකොට දරුවල්පත් වුණා. ජපානයේ 60,000කට වැඩි හිටිය ප්‍රේක්ෂකයෝ අප්පුඩි ගහන ගත්තා. සිලෝන් කරු සිලෝන් කරු සිලෝන් කරු කියලා අප්පුඩි ගහන ගත්තා. කරුණානන්ද තරඟ ඉවර කළා. කරුණානන්ද එතකොට මුළු ලෝකෙම ආරාධනා ඉඳගත්ත ධෛර්යවන්ත ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කියලා. ජපානයේ හැම තැනින්ම ආරාධනාව පාසල්වලට ආරාධිත විදියට සහභාගී වෙන්න කියලා ධෛර්යවන්ත සම්පන්නකම පෙන්නන ජපාන එක දෙයක් කළා නම් උදුවල්පත් තුමා. කරුණානන්ද ලංකාවට එනකොට 7 දිනකින් යුත් කණ්ඩායම ඇතුලේ සභාපතිවරයෙක් හිටියා. ඒ සභාපතිවරයා කරුණානන්දට යෝජනාවක් කරනවා. ලංකාව නියෝජනය කරමින් ගියා 7 දිනේ උඹ විතරයි අපේ ජාමු වේරුවේ, උඹට මේ ක්‍රීඩාපතියක් නම් කරනවා. ක්‍රීඩාපතියක් නම් කරනවා කියලා. හැබැයි කරුණානන්ද නමින් ක්‍රීඩාපතියක් නම්න්නේ නැහැ. කරුණානන්ද නමින් ක්‍රීඩාපතියක් නම්න්නේ නැහැ. කරුණානන්ද ලංකාවට ආවා. ලංකාවට ආවට පස්සේ ජපානයට වුණා වුණා පාසල් ශිෂ්‍යයට ධෛර්යය හදන්න, යුක්තිය හදන්න, අදිෂ්ඨානය නැගිටින එක හදන්න වුණා. කරුණානන්දගේ කතාව ජපානයේ පෙළපතට තුලක් කළා. ජපානයේ පෙළපතට. ජපානයේ දරුවෝ අතර කරුණානන්දගේ කතාව ඔලිම්පික් අන්තිම තරඟ වට හතරක් ඉවර කළා. තරඟයේ අලංකාරම පරාජිතය වීම ගැන මුළු ජපානයේම හැම දරුවෙක්ම අඳගත් ඉගෙන ගන්නවා. අපේ රට කරුණානන්ද ගරුදුල්පත් තුමා එතනින් පස්සේ අත්තුනේ මහා කරුණාකාර වෙනවා. කරුණානන්ද ලංකාවට ආවා. කරුණානන්දගේ වයස අවුරුදු 36යි. කරුණානන්දට ලිපියක් ආවා ජපානයේ ශිෂ්‍යත්වයක් දෙනවා පවුල පිටින් ජපානට එන්න කියලා. කරුණානන්ද එතකොට හිටියේ හමුදා. කරුණානන්දට ජපානට යන්න ඉතුරු වෙලා තිබුණේ සතියක්. හරියටම සතියයි. කරුණානන්ද හරි අහඹු ලෙස ඔරුවේ ගිහිලා නැවත මැරුණා. දවස් තුනකට විතර පස්සේ කරුණානන්දගේ දේහය හොයාගත්ත හමුදා විසින් ගිහිල්ලා හැබැයි කරුණානන්ද මැරුවේ කවුද කියලා කාටවත් හොයාගන්න බැරුණා. කවුද මැරුවේ කියලා දාගන්න බැරුණා. කරුණානන්ද මරණ දාන තිබුණා. ජපානයේ අදටත් වීරයෙක් වෙන කරුණානන්දට ලංකාවේ දිහත්තේ කිරණම තමයි යෝක. මම මේ ආදරණීය නංගි මල්ලීට දෙයක් ඉල්ලනවා. ඔබ විරලපනාතර මහවිද්‍යාලයේ නියෝජනය කරපු වේලකී ඔබත් ජයග්‍රහණයක් ලදත් නොලදත් ඔබ ඉදිරිපත් වීම මම විශ්වාස කරනවා ඔබේ ආත්ම විශ්වාසයට, ආත්ම ගෞරවයට, අදිෂ්ඨානයට ලොකු හයියක් වුණා කියලා මම විශ්වාස කරනවා. ජීවිතේ කවදාවත් අත්හැරීමක් නැහැ, පරාජයක් නැහැ. ජීවිතේ පුරාවටම තියෙන දිනා ගන්න දේවල් විතරයි. මම විශ්වාස කරනවා මේ ක්‍රීඩාංගණය දිහා බැලුවාම, මේ පාසල දිහා බැලුවාම, ළමයි දාසකට වඩා වැඩි ඉන්න පාසලක් උඩ බැලුවාම හරිම අනාරක්ෂිත වයර් කම්බි උඩින් ගන්න පාසලක් යට බැලුවාම සමහර වෙලාවට මට මගේ පාසලේ මම යන කාලේ මට ගුරුහරුකම් දුන්න ගුරුවරයාද මෙතන ඉන්නව වගේ, අද විදුහල්පතිතුමා මෙතන ඉන්නව වගේ, සමහර වෙලාවට මේ හිටගෙන ඉන්න තැනින් තැන අම්මලත් එක්ක ගුලි ගහගෙන ඉන්න දරුවන්ගෙන් සමහර වෙලාවට විදුහල්පතිතුමා තව අවුරුදු 20ක් යනකොට මේ මමාව වගේ මේකේ ප්‍රධාන ආරාධිතයාගේ දරුවා මේ දරුවෝ ගුඩි අතර ගිහිනවා. හීගට රෝහලට බෙරලපනාත රෝහලට නායකත්ව දෙන වෛද්‍යවරයා මේකේ දරුවෝ ගුඩි අතර ගිහිනවා. අපේ රටේ පොලිසියට පොලිසිය පාලනය කරන පොලිස් ස්ථානාධිපතිතුමා මේ දරුවෝ ගුඩි අතර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ විදුහල්පතිතුමා සමහර වෙලාවට විතර මාතර නාමය ඇතුලේ කළු පැල්ලමක් එක් කරන මාතර නමාතද බෙරල පනාතර කියලා නම ඇවිල්ලා නමේ මුලට තව නමක් එකතු වෙන පාතාල සමාජිකයා මේ දරුවෝ ගුඩි අතර ගන්නවා. මේ දරුවෝ කොතෙන්ද යන්නේ කියන එක තීරණය කරන්නේ මේ පාසලට ගුරුහරුකම් දෙන ආචාර්යවරුන් පිරිසක්, මේ දරුවන්ගේ දෙමව්පියතු, මේ අහගෙන ඉන්න බලාගෙන ඉන්න මේ සමාජය තමයි මේ දරුවන් කොතෙන්ද යන්නේ කියන එක තීරණය කරන්නේ. මම විශ්වාස කරනවා මේ දරුවන්ට අනාගතයේ දවසක මෙතන ඉන්න අපේ සමපකාර සභාපතිතුමා වගේම ආදර්ශ ගොඩ දෙනෙක් ඉන්නවා. මම එතුමන්ගෙත් ටිකක් මෙතන කතා කරලා සමහර වෙලාවට මේ අද ඉන්න ශිෂ්‍යව දන්නේ නැහැ. අතීතයේ මේ පාසලේ හිටපු ආදර්ශ ශිෂ්‍යව මේ පාසලට කොයිතරම් ආදරේද, පපුවේ ගැඹුරම තැන කොයිතරම් ආදරයක් මේ පාසලකට තියෙනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. කරුණාකරතුමනි ඔබතුමා මේ පාසල දිනු කරන වැඩේට ආදර්ශ කණ්ඩායම් දෙකක් එකතු වෙලා කනිෂ්ඨ ආදර්ශ කණ්ඩායම් සහ ජ්‍යෙෂ්ඨ ආදර්ශ කණ්ඩායම් දෙකම එකතු කරගෙන
සංවර්ධනය කරලි දරන උත්සාහකමගේ ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා. විදර්ශනාත්මක ක්‍රීඩාවතුලේ ජනමයතුලේ වගේම මේ පාසල තුලේ කොයිතරම් උසස් මිනිහෙක් හදුවත් ඒ උසස් හදන මිනිහතුලේ උතුම් මනුෂ්‍යත්වයේ තියෙන ධර්මයේ මේ පාසලෙන් එළියට නිර්මාණ කරන මියවන්න උඹට ශක්තිය ලැබේවා. අද ක්‍රීඩා කළ සියලු දෙනාටම අනාගතයේ ජයග්‍රහණයක් ලැබේවා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට උත්තරමන් සර ප්‍රාර්ථනා කරමින්.